Munchy Super Cream Cracker Super කියන්නේ නිකන් නෙවෙයි. චීනයේ යුවාන් වැන් 5 නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට නිරත දිගින් නාවික සැතපුම් 680ක් දුරින් යාත්‍රා කරමින් තිබෙනවා. ඒ පැයට නාවික සැතපුම් 14ක පමණ වේගයකින් බවයි චන්ද්‍රිකා දත්ත පෙන්වා දෙන්නේ. චීනයේ අධිතාක්ෂණික අභ්‍යවකාශ පරීක්ෂණ නෞකාව මීට පෙර යාත්‍රා කරමින් තිබුණේ නාවික සැතපුම් 10ක පමණ වේගයකින් වන අතර හම්බන්තොට වරායට මෙම නෞකාව සේන්දු වීමට සැලසුම් කර තිබුණේ බ්‍රහස්පතින්දා පෙරවරුවේයි. මෙම යාත්‍රාවට චන්ද්‍රිකා නිරීක්ෂණයට සහ අන්තර්මහත් දීපක බැලිස්ටික් මිසයිල් ගවේෂණයට පහසුකම් පවතිනවා. චීන පරීක්ෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය එල්ලවීමත් සමග ශ්‍රී ලංකා රජයේ චීනයේ නිල්ලා සිටියේ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙසයි. කෙසේ වෙතත් චීන නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවයි NDTV ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙන්නේ. මේ අතර මිසයිල් දියත් කළ හැකි තවත් චීනයේ නිෂ්පාදිත පාකිස්තාන යුද නෞකාවක් එළඹෙන 12 වෙනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා. PNS ටයිමූර් නම් මෙම යුද නෞකාව සිය මංගල ගමන අතරතුරයි කොළඹ වරායට දින 3ක් සඳහා පැමිණෙන්නේ. එම නෞකාව බංග්ලාදේශයේ චිතගුන් වරායට සේන්දු වීමට අවසර ඉල්ලා තිබුණත් ඩකා නුවර බලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා වන ෂේක් හසීනාගේ පියා පාකිස්තාන සහාය ලබන කැරලි කණ්ඩායමක් විසින් 1975 වසරේ ඝාතනය කර තිබුණේ අගෝස්තු මාසයකදී බවත් ඒ අනුව අගෝස්තු මාසය එරට ශෝක කාල සීමාවක් වීම හේතුවෙන් බවයි විදේශමාදී පවසන්නේ.